ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයක් සහ ඡන්දයක් පැවැත්විලා රජය බලාපොරොත්තු වූ ආකාරයටම ඒ ඡන්දය ජයග්‍රහණය කරා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විවාදයේදී ඔවුන්ගේ විසින් ඉදිරිපත් කරපු චෝදනාවට පක්ෂව ඡන්ද දෙන්න කියලා නියෝග දීලා අපි කියනකට ත්‍රී ලයින් විප් කියලා, ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් සෑම මන්ත්‍රීවරයෙක්ම මේ රැස්වීමට සහභාගි වෙන්නට ඕනේ, ආණ්ඩුවේ යෝජනාවට පක්ෂව ඡන්ද දෙන්න ඕනේ කියලා නියෝග පනවලා තමයි ඒක සම්මත කරගත්තේ. ඉතින් ඕනෑ දෙයකට අත උස්සන කශේරුකාවක් නැති මන්ත්‍රීවරු පිරිසක් එකට රැස් වෙලා ඉන්න තැනක එහෙම දෙයක් ජයග්‍රහණය කරන එක මහාමර්ධයක් නෙවෙයි. ඊ විවාදෙදී අපි ඡන්දය දුන්නේ ආණ්ඩු යෝජනාවට විරුද්ධව. ඒ කිසිම පුද්ගලයෙක් ගැන තියෙන විශේෂ ප්‍රසාදයක් හෝ පුද්ගලයෙක් රැකගැනීමේ අවශ්‍යතාවක් නිසා නෙවෙයි, ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුව ගෙනියන මේ තමුන්ගේ අදහස් වලට විරුද්ධ ඕනෑම කෙනෙක් තලාපෙලා ඉවත් කිරීමේ මර්ධනකාරී ප්‍රතිපත්තියට අපි විරුද්ධ නිසයි. ඊට අමතරව විශේෂයෙන්ම ආණ්ඩුව ඉදිරිපත් කළ තිබිච්ච චෝදනාවලට අපි එකඟ නැති නිසයි. උදාහරණයක් වශයෙන් එක ප්‍රධාන පෙළේ චෝදනාවක් තමයි පසුගිය කාලේ විදුලි මිල වැඩි කිරීමට එරෙහිව මහජන උපයෝගිතා කොමිසම් සභාව සහයි සභාපතිවරයා විසින් ගෙන ගිය විරෝධතාව මෙහි එක චෝදනාවක් වෙලා තිබෙනවා. ඒක වරදක් සපරදාදී ක්‍රියාවක් ලෙස පෙන්වා දීලා තිබෙනවා. ඉතින් එතනදී විදුලි බල අමාත්‍යවරයා විසින් කරපු එක ප්‍රකාශයක් ගැන මම යම්කි සඳහනක් කරන්න කැමතියි. ඌ කිව්වා අපි බලාපොරොත්තු වෙනකල ඉදිරියේදී මේ විදුලි බිල අඩු කරන්නට 3%කින් පමණ අඩු කරනවා කියලා කිව්වා. එතෙන්ද ඌ කිව්වා අඩුවෙන්ම විදුලිය පාවිච්චි කරන ජනතාවට 27%කින් විතර විදුලි බිල අඩු කරනවා කියලා. දැන් මේක මම දැක්කා සමහර නාලිකාවල විශාල ප්‍රවෘත්තියක් වශයෙන් ප්‍රකාශ කරනවා. මම කියන්නට කැමති ඔබට සීනි බෝල දීලා පුංචි ළමයින් රවට්ටන එකේ හොඳම උදාහරණ තමයි මේ අපි දකින්නේ. මේක මේ ආණ්ඩුව තරම් නෙවෙයි, කලින් ආණ්ඩුවත් කරලා තියෙනවා. මොකද බාණ්ඩයක මිල වැඩි කරනවා. හොඳටම වැඩි කරලා ටික කාලයක් ගියාට පස්සේ ඒකෙන් පොඩි ගාණක් අඩු කරනවා. මිනිස්සුන්ට අන්තිමට මතක තිබෙන්නේ අර අඩු කරපු ගාණ. අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න. අලුතෙන්මනේ. ඔව්, පර්මිට් එකක් හම්බුණානේ. ඈ, ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.